සියලු දිනාටම සුබ දවසක්. බොහෝ නිවෙස්වල මිදුළු පුරා හැදෙන පුංචි කහපාට ලස්සන මල් තියෙන මේ පැලෑටිය වටිනා ඔසු පැලෑටියක් කියා ඔබ දන්නේ නැතුව ඇති. එහෙම අපි අවට තියෙන ඔසු පැලවල ඔසු ගුණ දන්නේ නැති වුනාම අපිට මේ පැලෑටි වලින් ලබා ගන්න තියෙන විශාල ප්‍රයෝජනයක් අහිමි වෙනවා. මේ ඔසු පැලවල ඇති ඖෂධීය සාරය අපේ සිරුරට ලබාගෙන තිබුණා නම් රෝග සෑදීමටත් කලින්ම අපිට මේ රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙවැනි වටිනා ඔසු පැල ගැන ඉදිරියටත් දැනගන්න කැමති නම් හරි ස්වභාවික ගෙවතු වගාවකට කැමති නම් මගේ මේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මං වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්න පුළුවන්. මේ හීන් නිදුකුම්බ පැලෑටිය රෝග රසකට ගුණදායක ඔසු පැලයක්. ඉතින් අද අපි බලමු මේ පැලෑටියේ ඔසු ගුණ මොනවද කියලා. දඩින්නරු, ගස් නිදුකුම්බ, හීන් නිදුකුම්බ යන නම් වලින් විවිධ ප්‍රදේශවල මේ පැලෑටිය හඳුන්වනවා. අධික රුධිර පීඩනය අඩු කිරීමේ හැකියාව මේ මුළු ශාකයටම තියෙනවා. විශේෂයෙන්ම සමේ රෝග එහෙම නැත්නම් චර්ම රෝගවලදී විශාල කාර්යයක් ඉටු කරන්න පුළුවන් ශාකයක් තමයි මේ හීන් නිදුකුම්බා කියන්නේ. කුෂ්ඨ රෝග, සරව ගලන තුවාල සේදීමට මේ පැලෑටිය තැඹූ ජලය ගන්නවා. මෙහි තියෙන කහට රසය ඒ තුවාල සුව කිරීමට සමත් වෙනවා. ඒ වගේම විසප්පු, විසර ගෙඩිවල සරව ඉතිරි වෙලා තිබුණොත් එය සමට අහිතකරයි. මේ ශාකයේ මුල් කැකුල් සහල් දියෙන් නඹරා වටේට ආලේප කරාම සරව ඉවත් වෙනවා. ඒ වගේම හිසේ හටගන්න හිස්සොරි ඇතුළු සියලු රෝගවලදී හීන් නිදුකුම්බ තැඹූ ජලයෙන් හිස සෝදා හැරීම කරනවා. ඒ වගේ අවස්ථාවලදී සබන් හෝ ෂැම්පු වර්ග භාවිතය රෝග වැඩිවීමට හේතුවක් වෙන්න පුළුවන් නිසා මෙවැනි ඖෂධීය දියරයක් භාවිතා කිරීම තමයි සුදුසු. ඒ වගේම උදරාබාධ, අතිසාර, අර්ශස්, ග්‍රහණි, හැදුම, පීනස, මුත්‍රපද්ධති ආශ්‍රිත රෝග, නාගවිෂ, තුවාල, සමේ රෝග, මුත්‍රාගල්, නින්දනොයාම, ගනෝරියාව ආදී රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමටද මෙම ඖෂධ පැලෑටි යොදා ගන්නවා. කුඩා සමනලුන් වගේ කෘමීන් ආකර්ෂණය වන පැලෑටියක් නිසා ඔබේ ගෙවත්තට සුන්දරත්වයකුත් එකතු වෙනවා මේ නිසා. මදපවණේ වියලා කුඩු කරගත් මේ පැලෑටිය තේමෙන් සාදා පානය කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම කවලම් මැල්ලුමටත් තනිකරම මැල්ලුමක් ලෙසත් මෙහි දළු එක් කරගන්න පුළුවන්. විශේෂයෙන් දියවැඩියා රෝගය සඳහාත් මේ ශාකයේ මදපවණේ වියලා තම්බා පානය කිරීම සිදු කරනවා. විශේෂයෙන්ම මෙවැනි ඔසු පැල ආහාරයට ගනිද්දී වෛද්‍ය උපදෙස් නැතුව දිනපතා ආහාරයට ගැනීම සිදු නොකළ යුතුයි. ලෙඩක් නැතත් සාමාන්‍ය පානයක් වශයෙන් හෝ පලාමැල්ලුමක් විදියට සතියට දෙවරක් පමණ යොදා ගැනීම වඩා ගුණදායකයි. ඉතින් ඔබේ ගෙවත්තේ මෙවැනි ඖෂධීය ශාකවලටත් ඉඩ දෙන්න. ඔබ නොසිතන මොහොතක ඒ ඔබට ප්‍රයෝජනවත් වේවි. සියලු දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.